ආයි කොහමද කට්ටියට? ඔන්න අපි දැන් මේ පිටත් උනේ පාසිකුඩා යන්න. අපි පාන්දර පහට නෑ හතරා මාට් විතර තමයි ගෙදරින් පිටත් උනේ. අපිට ඉතින් අපේ ගෙදර ඉඳලා පාසිකුඩාවලට කිලෝමීටර් 300 ගානක් වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා උදේම පිටත් උනා. හරි. එහෙනම් අපි බලමු පාසිකුඩා ගිහින් මොකද කරේ කියලා. මමයි හස්බන්ඩුයි තව අපේ යාළුවෝ දෙන්නෙකුයි තමයි අද දැන් මේ පාසිකුඩා යන්න පිටත් උනේ. ඉතින් අපි මගේ හස්බන්ඩ්ගේ ලොකු ප්ලෑන් එකක් තිබ්බේ ඉතින් ටිකක් දවසක් නම් පාසිකුඩා යන්න ඕනේ කියලා. ඉතින් මේ හස්බන්ඩ්ගේ යාළුවත් රැටි ඉඳන් ආපු හින්දා එයාලා කිව්වා යන්න කලින් පාසිකුඩා යන් කියලා. ඉතින් හදිස්සියම අපි ටග්ගල පාසිකුඩා යන්න තීරණය කරා. ඔන්න ඉතින් පාන්දර පිටත් වෙච්ච හින්දා අපිට ලොකු බඩගින්නක් ආවා. ඒ හින්දා මෙතන නැවැත්තුවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙතන බ්‍රෙක්ෆාස්ට් එකට තියෙනවා කිරිබත් තියෙනවා, බත් තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, ඕන දෙයක් තියෙනවා. ඉතින් මේක එක්කෙනෙක්ට පෝෂන් එක රුපියල් 490යි. එතන යාලා තියෙනවා හොදි ජාති, ඔයගලන්ට පේනව ඇති වීඩියෝ එකේ. ඉතින් කෑම රසයි, බඩ පිරෙන්න දෙනවා. ඉතින් අපි මෙතනින් තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. ඔන්න ඉතින් අපි ආපහු යන්න පටන් ගත්තා. මේ අපි මීරි ගමින් කුරුණෑගලට යන්න හයිවේ එකට දැම්මා. කුරුණෑගල ඉඳන් දඹුල්ල පාරේ තමයි යන්න තියෙන්නේ පාසිකුඩා. අපි පාසිකුඩා ගිහින් නවතින්න බුක් කරපු හොටෙල් එක ගැන මම ටිකක් කියන්න. මේක බුක් කරේ ලයා වේව්ස් කල්කුඩා. කල්කුඩා පාසිකුඩා චුට්ටි ප්‍රමාණික දුරක් තමයි තියෙන්නේ. පාසිකුඩා බීච් එකට හරිම ළඟයි, මීටර 300ක් 400ක් වගේ. ඔන්න යන අතරතුර අපිට වෙච්ච අකරතැබ්බයක්. ඉරි කැපුවා කියලා පොලිසිය නැල්ලුවා ළමයි. ඉතින් දඩ කොලයක් දුන්නා. ඉතින් ඒකත් ගෙවලා අපි ඉතින් අපේ ගමන ආපහු යමු. ගමනේ පළවෙනි දඩ කොලේ. තව කීයක් ඒ ඔන්න ඉතින් අපි හතර දෙනාටම උමනාවක් ආවා කූල්ම කූල් දඩංකක් බොන්න. ඉතින් ඔන්න පාරායිනේ දෙපැත්ත බල බල ඇවිල්ලා අන්තිමට අපිට දොඩම් බොන්න තැනක් හම්බුණා. ඉතින් අපි මෙතනින් දොඩම් බිව්වා. ලොකු ග්ලාස් එකකට දෙනවා. ඉතින් ඒක බිව්වහම ඇත්තටම සම්පූර්ණ බඩ ෆුල්. ඔන්න ඉතින් අපි ඊළඟට ගියා මේක මහසෙන් දේවාලය. මට මතක විදිහට මින්නේරිය තියෙන්නේ, මින්නේරිය වැවයිනේ. ඇත්තටම මම පළවෙනි පාරට තමයි මින්නේරිය වැව දැක්කේ. ඇත්තටම මාරම එක කියන්න බෑ, මාරම ලස්සන වැවක්. එක විශාලත්වයක් ඒ වගේ. ඉතින් ඒ මින්නේරිය වැව හැදුව එක වෙනුවෙන් තමයි මහසෙන් රජතුමා මේ විදිහට මිනිස්සු අදහන්නේ. ඉතින් ගොඩක් සෙනගැවිලි හිටියා දේවාලයටත් එදා. අපි ඉතින් යන අතරතුර පිටත් ගිහිල්ලා තමයි ගමන ගියේ. ඒ
ඉතින් දේවාලටත් ගිහිල්ල එන ගමන් අපි ආප කාලා තේකක් හෙවත් බිව්වා. මෙතන හරිම රසයි. මේක රජයේ සහභාගිත්වයෙන් සමුන්දී හරි මොකක් හරි හෙම තමයි කරන්නේ. ගමේ කට්ටි එකතුලා කරන්නේ. ප්‍රයිසසුත් අඩුයි, කෑමත් රසයි. ඔන්න අපි හොටෙල් එකට ආවා. ඕගලන්ට ඈතින් පේනවා නේද බීච් එකේ ලස්සන. ඇත්තටම මෙහි මේ පැත්තේ බීච් එක අර ඉරේලිය වැටුනහම මාර ලස්සනයි. ලස්සන නිල් පාටක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැක්කනේ මේක ලයා වේව්ස් කල්කුඩා. මේක ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කරගෙන යන හොටෙල් එකක්. එදා හොටෙල් එක ෆුලි බුක් තිබ්බේ. ඒත් අපි යනකොට කිසි කෙනෙක් ඇවිල්ලා හිටියේ නෑ. මොකද ගොඩක් අය නයිට් එකේ තමයි චෙක්ඉන් වෙන්න තිබ්බේ. ඉතින් අපි කලින් ගියා. අපිත් නයිට් ඉඳන් තමයි ගත්තේ. අපි ටිකක් කලින් ගියා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් පරිසරයත් හරිම නිෂ්කලංකයි. වැඩිය සෙනඟක් නැහැ. හොඳයි හොටෙල් එක. ඉතින් අපිට මේකට ගියේ ප්‍රයිසස්ේ විස්තර කිව්වොත් ඇත්තරම අපිට හස්බන්ඩ් නාමියකේ හින්දා එයට තියෙන ඔෆර් එකක්. ඉතින් ඒ ඔෆර් එකෙන් තමයි අපි ගියේ. නැත්තම් මේකේ ප්‍රයිසස් ඉතින් ඒකට කෝල් කරාම ඔයගලන්ට අහගන්න පුළුවන්. Google එකේ, Facebook එකේ Laya Waves කියලා ගැහුවාම ඔයාලට නම්බර් එක බලා ගන්න පුළුවන්. ඉතින් රේට්ස් වෙනස් වෙනවා ඉතින් අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඔයගලන්ට තේරෙයි ප්‍රයිසස් ඇහුවාම ඒ පැත්තේ තියෙන හෝටල්ස් වලින් මාර වර්ත් මේ හෝටල් එක. ඔකල ඉතින් දැක්කනේ කලින් අපි රූම් එකට ඇතුළුණා. ඉතින් මම ඊට පස්සේ ආපහු එළියට ඇවිල්ලා හස්බන්ඩ් කිව්වා මගේ පිටිපස්සේ කැම් එක අල්ලන් එන්න. මම මේකේ සේරම ඉන්ටීරියර්ස් පෙන්න යන්නම් කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති රූම් එක හරි ලස්සනයි. ඔන්න ඉතින් මේක තමයි අපේ රූම් එකට පේන view එක. ඉතින් ලස්සනයි. ඇත්ත ලස්සනට බීච් එක පේනවා. ඉතින් උඩ තට්ටුවක් වුණා නම් තව ටිකක් දුරට පේනවා. බට් මෙතනත් ලස්සනයි. ඉතින් මේ අපේ රූම් එකේ තියෙනවා මිනි කිචන් එකක් තියෙනවා. ටී කොෆි හදාගන්න බඩු තියෙනවා. ඊළඟට මේ තමයි වොෂ්රූම් එක. ඉතින් හැමදේම මේ හෝටල් එකේ ඉන්ක්ලූඩ්. ඔන්න ඉතින් හවස් වෙන තව වෙලා තියෙන හින්දා අපිට පොඩ්ඩක් පූල් එකට බහින්න ඕනි කියලා. ඉතින් අපි කට්ටියත් එක්ක ස්විමින් පූල් එකට ගියා. ඇත්තටම ඉතින් මේ වෙලාවේ අපි කට්ටිය විතරයි හිටීටි. අපේම දැනගට ගියා වගේ හරිම නිදහස්සේ අපි ඒ ටික කාලය ගත කරා. හයි හස්බන්ඩ්, ඉදිද? ඩිනර් එකට යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මේව තමයි ඩිනර් එකට තිබ්බේ. ෆ්‍රයිඩ් රයිස් තිබ්බා, පැස්ට තිබ්බා, චිකන් තිබ්බා, මාළු, පරිප්පු. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකන් මෙනු එකක් තිබ්බේ. හරිම රසයි කෑම. මාරම රසයි. අපිත් එක්ක ගිය අක්කා එනකොට අහගත්තත් එක කොහොමද හදන්නේ කියලා. මේකේ තියෙන පරිප්පු එහෙම හරිම රසයි.
ඔන්න ඉතින් මං ඇහැරිලා ටී එකක් කලන්න ගියා. හස්බන්ඩ් නම් තාම නිදි. හස්බන්ඩ් නෙස්කැෆේ බොන්න බෑ, ගැස්ට්‍රයිටිස් හැදෙනවා. ඉතින් මම නෙස්කැෆේ එකක් හදාගත්තා. එයාට මිල්ක් ටී එකක් හදලා දුන්නා. ඔන්න ඉතින් දැන් මේ යන්න හදන්නේ බ්‍රේක්ෆාස්ට් එකට. මේ තමයි හෝටල් එක, බීච් එක පැත්තට පේන විදිය. ඉතින් හරිම ලස්සනයි. ඔන්න ඉතින් උදේට කාලා දැනෙමේ කන්න කලින් හස්බන්ඩ්ගේ තව යාළුවෝ වගේ කුත් ආවා, අපි ආවා කියලා ආරංචි වෙලා ඒගොල්ලෝ එනකන් ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. අපේ YouTube channel එකට ඉතින් බ්‍රෙක්ෆස්ට් එකටත් ගොඩක් කෑම ජාති තිබ්බා, එකත් හරිම රසයි. හොඳයිනේ. ඔන්න ඉතින් කොහේ ගියත් බලු පැටව සෙට්ටන යාළුවෙක් ඉන්නවනේ. ඉතින් මේ තමයි එයා. මේ බලු පැටව ටික මෙයා වට කරගෙන පේනවනේ. ඔන්න ඉතින් මේක තමයි පාසිකුඩා බීච් එක. ඉතින් මේ වෙලාව නම් ඉරේලිය අඩුවෙන් තිබ්බේ. ඉරේලිය වැටුණාම මං ඒකෙත් වීඩියෝ එකක් ඇති. හරිම ලස්සනයි බීච් එක. මම බීච් එකේ නෑවේ නැහැ, මොකද මම පොඩක් නුවතුරේ නාන්න එච්චර කැමැත්තක් නැහැ. මම රැල්ල පාගනවා, ඒත් නාන්නේ. ඔන්න ඉතින් මට තියෙනවා යන යන තැන අයිස්ක්‍රීම් ගන්න පිස්සුවක්. ඉතින් මේ ඔන්න ඉතින් අයිස්ක්‍රීම් ගන්න ආපු වෙලාවේ තමයි මේ වීඩියෝ එක. මෙන්න ආපු ගමන් තාම අපි ඉතින් පාසිකුඩා බීච් එකේ ටිකක් වෙලා ඉඳලා, මම නම් නෑවේ නෑ, අනිත් කට්ටිය නෑවා. නාලේ මාව අපේ ලන්ච් එකට. ඉතින් කියන්න දෙයක් නෑ. ඉතින් ලන්ච් එකත් අනිත් ඒවා වගේම හරිම රසයි. ඔගොල්ලෝ බලන ඇති අපි කන එකමයි වැඩේ කියලා. කන්න තමයි යන්නේ ඉතින් ගොඩක්ම ගියේ. ඉතින් හොටෙල් එක නැවතිලා වෙන මොනා කරන්නද. අපි ඉතින් දැන් චෙක් අවුට් වෙන තමයි හදන්නේ. පොඩ්ඩක් ඉතින් දුකයි, එහෙම ඉඳලා යනකොට ඉතින් චුට්ටි දුකක් දැනෙනවනේ. ඒත් හැබැයි අපි ගොඩාක් සතුටෙන් ඒ කදවස්සව ගත කරා. ඒක ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට ගත්ත. මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ එකක් තමයි මේක. ඉතින් ඒ හීනිමං හැබෑ කරගත්තා. හැබෑ කරගත්තා නෙමෙයි, මගේ හස්බන්ඩ් ඒ හීනිමට හැබෑ කරලා දුන්නා. ඉතින් ඔන්න අපි ආවේ ඉරිදා. ඉරිදා එනකොට පේනවනේ කොළඹ පැත්තට යන වාහන ගොඩයි. ඔන්න ඉතින් පාසිකුඩා බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක බලන් හිටියට thank you so much. channel එකත් subscribe කරන්න.